අතිගෞරවනීය ශ්‍රීමත් මහානායක අනුනායක පලාත්නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වරප්‍රමුඛ සියලු මහා සංඝරත්නයන් අවසර එවාගේම රටේ ආදරණීය මෞදෙමව්පියන් සියලු ජනතාව රටේ ආදරණීය දුව දරුවන් ඇතුළු පින්වත්නි අද අපි වර්තමානයේ රටේ කවදාවත් නැති විදිහේ බොහොම අවාසනාවන්ත එවාගේම බොහොම අනතුරුදායක තත්ත්වයකට රට මුහුණ පාලා තියෙන අවස්ථාවක තමයි අපි ඔබට කතා කරන්නේ. භික්ෂුන් වහන්සේලා අතීතයේදී රටට විපත්ති වෙච්ච අවස්ථාවන්වල භික්ෂුන් වහන්සේලාගේ කාර්යභාරයේ තේරුම් අරගෙන රටට නායකත්වය දුන්නා, ජනතාවට නායකත්වය දුන්නා. අදත් එවැනි බලලෝභී නායකයන් නිසා මේ රට විනාශ වෙලා ආර්ථික වශයෙන් කඩා වැටිලා එවාගේම අනාගත දරුපරපුරේ අනාගතයේ සහ මුලින්ම හිඟමනට දාලා විනාශ කරපු ඉතාම කනගාටුදායක භයානක අවස්ථාවක අපි පසු වෙනවාය කියන බව සවිඥානිකව හිතන කල්පනා කරන ඕනෑම කෙනෙකුට ගිහි පැවිදි ඕනෑම කෙනෙකුට තේරුම් යන අවස්ථාවක්. ඉතින් මේ වෙලාවේ අපේ පරණ මතවාද කරපින්නාගෙන එවැගේම සාම්ප්‍රදායික මතවාදවල එල්බීගෙන අපි අපේ කාර්යභාරය අපේ යුතුකම ඉටු නොකර හිටියොත් ඒක අනාගතයේ අපේ දරුවන් අපේ පොඩි හාමුදුරුවරුන් අපේ සොහොනට අපේ මුහුණට කෙලගසන තත්ත්වයකට ඒ ඇත්තෝ අපි කෙරෙහි කලකිරේ කියන සැක සංකා අපිට නිතර ඇති වෙනවා. ඒ නිසා අපේ හාමුදුරුවරු අද රටේ මේ පවතින තත්ත්වයේ තේරුම් අරගෙන විශේෂයෙන්ම රට මේ විපතින් මුදවා ගන්න නම් රටට ආදරය කරන රටේ ජනතාවට ආදරය කරන මිනිසුන්ට ආදරය කරන මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන ආදරණීය නායකින් පිරිසක් රටටපත් කරගන්නට ඕනි. ඒ නිසා ඒ වෙනුවෙන් අපි පෙළ ගැසෙන්නට ඕනි, පෙරමුණ ගන්නට ඕනි. ඒ සඳහා අපි මහා සංඝරත්නයේ හැටියට මෙම අගෝස්තු 23 වෙනි දින මහරගම යෝන් රංගහලේදී මහා සංඝ සමුළුවක් සඳහා සංවිධානය වෙනවා, කටයුතු කරනවා. අපි හම්බන්තොට ඉඳලා ඒ සඳහා විශාල පිරිසක් මහා සංඝරත්නය වැඩම කරවාගෙන අගනුවරට වැඩම කරනවා රටේ ජනතාවට කියන්න. ඒ වගේම රට මේ තත්ත්වයට පත් කරලා ඇදලා දාපු පාලකයන්ට කියන්න, ඔගොල්ලෝ මේ රටට කරපු විනාශය විපත දැන් හොඳටම ඇති. ඒ නිසා කරුණා කරලා මගේ රට, මගේ ජාතිය, සියලු සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ආගමික ජාතික ජනතාව සමගියෙන් සමාදානයෙන් ජීවත් වන එක රටක් බවට මේ රටපත් කරන්න හැකියාව තියෙන, ඒ සඳහා සුදුසුකම් තියෙන, ජාති කුල ගෝත්‍ර ආගම් වලට මිනිස්සු බෙදලා වෙන් කරලා මේ ජරා ජීන දේශපාලනය තුළින් තමන්ගේ බලය රැක ගන්න හැමදෙස්ම කුරුමානම් අල්ලන මාන බලන අවස්ථාවාදී මිනිස්සුන්ට පාලකයන්ට අපි කියනවා දැන් ඔයගොල්ලෝ කරපු හරිය හොඳටම ඇති. ඒ නිසා කරුණා කරලා රටේ අනාගත පරපුර ගැන හිතලා, මේ භූමිය ගැන හිතලා, මාතෘ භූමියේ නිදහස වෙනුවෙන්, මාතෘ භූමියේ අනාගත හෙට දවස වෙනුවෙන් ඇති කරගන්නා වූ පුනරුදය යුගයක් වෙනුවෙන් ඔබ හැම දෙනාම කැප වෙන්න, පරිත්‍යාගශීලී වෙන්න මේ වෙලාවේ අපි අපේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කිසියම් පරිත්‍යාගයක් කළ යුතුයි නේද කියන අවබෝධයෙන් කටයුතු කරන්න කියලා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමින්, විශේෂයෙන්ම මෙම අගෝස්තු 23 වෙනි දින මහරගමදී පැවැත්වෙන ඒ මහා සංඝ සමුළුව සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේලාගේ ආශිර්වාදයත්, අවවාද අනුශාසනාත්, ඒ වගේම මඟ පෙන්වීමත්, සහභාගීත්වයත්, වැඩම කිරීමත් සිද්ධ කරන හැටියට ඉතාම කරුණාවෙන් රට ජාතිය වෙනුවෙන් ඉල්ලා සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. You're watching the Life Traveler channel.